මෙම කතාව ආරම්භ වන්නේ ආහාර සැකසීම කර්මාන්ත ශාලාවක සේවකයන් දෙදෙනෙකු එම කර්මාන්ත ශාලාවේ ශීත කාමරයක් තුළදී සිහිසුන්ව සිට සොයා ගැනීමෙන් පසුවයි. එම සේවකයන් දෙදෙනා ඉතාමත් ඉක්මනින් ළඟම තිබු රජයේ රෝහලකට ඇතුළත් කළත් එහි සිටි වෛද්‍යවරයා විසින් සොයාගෙන ලබන්නේ එම රෝගීන් දෙදෙනාම ඒ වන විටත් මියගොස් සිටි බවයි. මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන තෙක් පොලිසිය විසින් මෙම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමක් සිදු කරනවා. මෙම මලසිරුරු දෙක මහේස්ත්‍රාත් පරීක්ෂණයකට යොමු කෙරුණ අතර ඉන්පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා නියෝගයක් ලබාගනු ලබනවා. එහිදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන අධිකරණ වෛද්‍යවරයා විසින් සොයාගනු ලබන්නේ මෙම මරණ පරීක්ෂණවලට අදාළව එම රෝගීන්ගේ ශරීරවල කිසිම විශේෂිත ලක්ෂණයක් නොමැති බවයි. වැඩිදුරටත් පටක කොටස් සහ සාම්පල වැඩිදුර පරීක්ෂණවලට යොමු කරන අතර මෙම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අධිකරණ වෛද්‍යවරුන් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අයිති වෝහාරික විද්‍යාඥවරුන් පිරිසක් මෙම කර්මාන්ත ශාලාවට යොමු කිරීමට පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබා ගන්නවා. එසේනම් මෙම මරණ සිදුවේ කෙසේද? මෙම පරීක්ෂණයේ පියවරෙන් පියවර දැන ගැනීමටත් එම පරීක්ෂණයේ අවසානයේ දැන ගැනීමට ලැබූ විශේෂිත කරුණ ගැන දැන ගැනීමට තොන්ගේ මරණයට හේතුව දැන ගැනීමටත් මෙම වීඩියෝවේ අවසානයේ තෙක් මා සමග රැඳී සිටින්න. එහිදී මෙම විමර්ශන කණ්ඩායම මෙම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනවා. එහිදී අපට දැන ගැනීමට ලැබුණේ මෙම කර්මාන්ත ශාලාව කුළුබඩු අපනයනය සඳහා සූදානම් කරනු ලැබූ කර්මාන්ත ශාලාවක් බවයි. එහිදී සමහර කුළුබඩු වර්ග අධිශීතකරණයට ලක් කිරීමෙන් ඔවුන් අපනයනය සඳහා එම කුළුබඩු සූදානම් කිරීමක් සිදු කරනවා. එහිදී එම අධිශීතකරණ ක්‍රියාවලිය සඳහා ඔවුන් IQF නමින් හඳුන්වන විශේෂිත තාක්ෂණයක් භාවිතා කරනවා. එහිදී අපට දැක ගැනීමට ලැබුණේ මෙම IQF තාක්ෂණය භාවිතා කරන යන්ත්‍රය ස්ථාපිත කර තිබුණේ විශාල ඉඩක් තිබූ කාමරයක් තුළ බවයි. එහි අන්ත දෙකක් පවතින අතර යම් කුළුබඩු ද්‍රව්‍යයක් එකාන්තයකින් ඇතුළත් කිරීමේදී එය අධිශීතකරණ ක්‍රියාවලියට ලක් වී අනිත් අන්තයෙන් ලබාගත හැකි බව අප නිරීක්ෂණය කළා. එහිදී අපට දැනගැනීමට ලැබුණේ මෙම මරණයට පත් වූ සේවකයන් දෙදෙනාට හමු වී ඇත්තේ මෙම IQF යන්ත්‍රයේ කුළුබඩු අධිශීතකරණ ක්‍රියාවලියට ලක්වීමෙන් පසුව පිටතට පැමිණීමේ අන්තයේ ස්ථාපිත කර තිබූ කාමරයක් තුළදී බවයි. මෙම ස්ථානීය පරීක්ෂණයෙන් පසුව අප සාකච්ඡා කළේ මෙම මරණයන් ඇතිවීමට ඇති හැකියාවන් සම්බන්ධ. එහිදී මෙම මරණ ඇතිවීමට හැකියාවන් ලෙස අප හඳුනාගනු ලැබුවේ අඩු උෂ්ණත්වය නිසා ඇති වූ මරණ, විෂ වායුවක් ආග්‍රහණය කිරීම නිසා සිදු වූ මරණයක් ලෙස, එසේත් නොමැතිනම් යම් කිසි අමුද්‍රව්‍යයක් සඳහා ඇති වූ ආසාත්මිකතාවයක් ලෙස, එසේත් නොමැතිනම් එම කර්මාන්ත ශාලාව තුළ ඇති වූ අඩු ඔක්සිජන් මට්ටමක් නිසා සිදු වූ ශ්වසන අපහසුතාවයන් නිසා සිදු වූ මරණ වීමට මේවා ඉඩකඩ ඇති බවයි. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණවලදී කිසිම විශේෂිත හේතුවක් හඳුනා ගැනීමට නොහැකි වූ නිසා එම තත්ත්වය යටතේ ඔක්සිජන් අඩුවීම යන තත්ත්වය පිළිබඳ අපට වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වුණා. එහිදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් විසින් මෙම තත්ත්වය සොයා බැලීම සඳහා පරීක්ෂණයක් නිර්මාණය කරනු ලැබුවා. එහිදී මෙම IQF යන්ත්‍රයේ අමුද්‍රව්‍ය පිටතට පැමිණීමේ ද්වාරය අසල තිබූ කාමරයේ ඇති වායු තත්ත්වය මැන බැලීම සඳහා උපකරණයක් ස්ථාපිත කෙරුණා. ඉන්පසු අප සිදු කළේ එම යන්ත්‍රය එම අනතුර සිදු දිනේදී ක්‍රියාත්මක වූ ආකාරයටම නැවතත් පනගැන්වීමට ක්‍රියා කිරීමයි. එහිදී අපට ඉතාමත් ආරක්ෂිත පියවරන් අනුගමනය කිරීමට සිදු වුණා. මන්දැත් ඒ වන විටත් අප එම යන්ත්‍රය ඇති අනාරක්ෂිතතාවය නිවැරදි වශයෙන් හඳුනාගෙන නොතිබීම නිසා. එම නිසා මූලික ජීවිතාරක්ෂක ක්‍රම, ප්‍රථමාධාර ක්‍රම භාවිතා කරමින් යම්කිසි අයෙකුට ඇතිවිය හැකි ආපදා තත්ත්වයක් පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම පරීක්ෂණ සිදු කෙරුණා. එහිදී එම යන්ත්‍රය පනගැන්වීමෙන් පසු යම් වෙලාවක් ගතවීමෙන් පසු අප නිරීක්ෂණය කළේ එම කාමරය තුළ ඔක්සිජන් මට්ටම ක්‍රමක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. එහිදී ආරම්භයේදී තිබුණු 21%ක් පමණ වන ඔක්සිජන් ප්‍රතිශතය මෙම යන්ත්‍රය පනගැන්වීමෙන් පසු 12%ක් 10%ක් අතර මට්ටමකට පැමිණීමක් අප
නිරීක්ෂණය කළා. මෙම පරීක්ෂණය එම නැවත වතාවක් සිදු කරමින් අප එම ප්‍රතිඵල තහවුරු කළ ගැනීමක් සිදු කළා. එසේනම් මෙම මරණවලට නිශ්චිත හේතුව කුමක්ද? ඒ දැන ගැනීමට කලින් මෙම IQF තාක්ෂණය සහ නයිට්‍රජන් වායුව ගැන අප මදක් සොයා බලමු. IQF යනු Individual Quick Freezing යන්නයි. සාමාන්‍ය ශීතකරණ තත්ත්වයකදී යම් කිසි අමුද්‍රව්‍යයක් ශීතකරණයට ලක්වන්නේ ඉතාමත් මන්දගාමී තත්ත්වයකින්. එහෙත් IQF තාක්ෂණයටතේ එම අධිශීතකරණ තත්ත්වය ඉතාමත් ඉක්මනින් ළඟා කරගත හැකි. එහිදී මෙම තාක්ෂණයට අදාළව සඳහන් කර ඇත්තේ මෙම IQF තාක්ෂණය මගින් යම් කිසි අමුද්‍රව්‍යයක් අධිශීතකරණයට ලක් කිරීමේදී එම ආහාර ද්‍රව්‍ය පටක තුළ ඇති සෛල වලට සිදුවන හානි අවම බවයි. එම නිසා මෙම IQF තාක්ෂණය ආහාරයක තත්ත්වයේ ගුණාත්මක තත්ත්වයේ පවත්වා ගැනීමට ඉතාමත් හොඳ ක්‍රමයක් ලෙස සැලකෙනවා. මෙම IQF තාක්ෂණය සඳහා භාවිතා කරන්නේ ද්‍රව තත්ත්වයේ ඇති නයිට්‍රජන් වායුවයි. එසේත් නොමැතිනම් ලික්විඩ් නයිට්‍රජන් ලෙස අප හඳුන්වනවා. මෙම IQF තාක්ෂණයේදී සිදු කරන්නේ ලික්විඩ් නයිට්‍රජන් මෙම අධිශීතකරණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මතට ඉසිනයක් ලෙස එසේත මෙතනම් ස්ප්‍රේ කිරීමක් ලෙස සිදු කිරීමයි. එසේ සිදු කිරීමේදී එම ලික්විඩ් නයිට්‍රජන් සහ එම අමුද්‍රව්‍ය අතර තාප හොමාරුව නිසා එම අමුද්‍රව්‍ය ඉතාමත් ඉක්මනින් අධිශීතකරණ තත්ත්වයකට පත් වෙනවා. මෙහි දක්වන ආකාරයෙන් ඔබට IQF යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය දැක ගැනීමට හැකි. එහිදී මෙම යන්ත්‍රය තුළ එක පසක සිට අනිත් පසට අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා බෙල්ට් එකක් ඇති අතර එම බෙල්ට් එක මතට මෙම අමුද්‍රව්‍ය ඇතුළත් කිරීමකින් පසු එම අමුද්‍රව්‍ය එක අන්තයක සිට අනිත් අන්තය වෙත රැගෙන යාමක් සිදු කරනවා. එහිදී අතරමඟදී එම අමුද්‍රව්‍ය මතට ලික්විඩ් නයිට්‍රජන් ඉසින කිරීමක් එසේත් මෙතන ස්ප්‍රේ කිරීමක් සිදු කරනවා. එහිදී මෙම ලික්විඩ් නයිට්‍රජන් සහ අමුද්‍රව්‍ය අතර සිදුවන තාප හොමාරුව නිසා මෙම අමුද්‍රව්‍ය ඉක්මනින් අධිශීත තත්ත්වයකට පත් වෙනවා. මෙම යන්ත්‍රය තුළ වාෂ්ප වන නයිට්‍රජන් වායු පිටතට ගෙන යාමට වාතාශ්‍ර ක්‍රමවේදයක් පවතිනවා. එහෙත් අප දුටුවේ මෙම යන්ත්‍රයේ පිටතට පැමිණීමේ අන්තය ඔස්සේ යම්කිසි දුමාරයක් එළියට කාන්දු වන බවයි. නයිට්‍රජන් වායු කියන්නේ විෂ වායුවක්. නයිට්‍රජන් කියන්නේ අපේ වායුගෝලයේ සාමාන්‍යයෙන් පවතින විෂ නොවන වායුවක්. එය 78%ක පමණ ප්‍රමාණයකින් අප වායුගෝලයේ පවතිනවා. ඔක්සිජන් පවතින්නේ 121ක වැනි ප්‍රමාණයකින්. නයිට්‍රජන් වායු අනු ගන්ධයක් නොමැති, පැහැයක් නොමැති, අපට හඳුනාගත නොහැකි ආකාරයේ වායුවක්. ද්‍රව නයිට්‍රජන් සේත මෙතනම් ලික්විඩ් නයිට්‍රජන් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක -195ට වඩා අඩු තත්ත්වයක් පවතිනවා. මෙම ද්‍රව නයිට්‍රජන් වායුවක් බවට පත්වීමේදී එසේ නොමැතිනම් එම ඍණ උෂ්ණත්වයේ සිට කාමර උෂ්ණත්වය දක්වා පැමිණීමේදී එම වායුව 1:694ක අනුපාතයකින් ප්‍රසාරණය වීමකට ලක් වෙනවා. සරලව කියනවා නම් මේන් හැඟවෙන්නේ එම ද්‍රව නයිට්‍රජන් වාෂ්ප වීමේදී 700 ගුණයකින් පමණ එම වායුවේ පරිමාව වැඩි වෙන බවයි. ද්‍රව නයිට්‍රජන් සීමිත ඉඩකඩක් පවතින කාමරයක් තුළදී මෙසේ වාෂ්ප වීම නිසා එම කාමරය ඇති ඔක්සිජන් විස්ථාපනය කිරීමක් සිදු කළ හැකි වෙනවා. එසේනම් එවැනි අවස්ථාවක ද්‍රව නයිට්‍රජන් වාෂ්ප වීමකදී එම කාමරය තුළ නයිට්‍රජන් ප්‍රතිශතය ඉතාමත් ඉහළ යන අතර ඔක්සිජන් ප්‍රතිශතය ඉතාමත් අඩු තත්ත්වයකට පැමිණිය හැකි. එවැනි වායු මිශ්‍රණයක් ආශ්වාස කිරීමේදී එම ආශ්වාස කරන පුද්ගලයාගේ උදරයේ ඇති ඔක්සිජන් මට්ටම ක්‍රමක්‍රමයෙන් පහළට බැසීමට හැකියාවක් පවතිනවා. එසේ පරිසරයේ ඔක්සිජන් ප්‍රතිශතය 10%ක් පමණ වන විට එම පරිසරයේ ජීවත් වන මිනිසෙකුගේ මරණය සිදුවිය හැකි. මෙහිදී ඇති භයානක තත්ත්වය වන්නේ එවැනි ඔක්සිජන් අඩුවීමේ තත්ත්වයකදී අපට ශ්වසන අපහසුතාවයක් පැමිණීමට ප්‍රථමයෙන් යම්කිසි අයෙකු සිහි මුර්ජා වීමට ඇති හැකියාවයි. අපේ ශරීරයේ ඔක්සිජන් අඩුවීමකදී හෝ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීමකදී ශ්වසන වේගය ශ්වසන පරිමාව වැඩි කර ගැනීමෙන් එම අවස්ථාවට හැඩගැසීමක් සිදු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේත් මෙම අවස්ථාවේදී කාබන් ඩයොක්සයිඩ් මට්ටම රුධිරයේ වැඩිවීමක් සිදුවන්නේත් නැහැ. එම නිසා එවැනි පරිසරයකට අනුගත වීමකට ප්‍රථමයෙන් ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා මෙවැනි මරණයක් සිදුවිය හැකි බව බොහෝ වෛද්‍ය මූලාශ්‍රවල පැහැදිලි කර තිබෙනවා. මෙම කරුණ සලකා බැලීමෙන් අප නිගමනය කළේ මෙම මරණවලට හේතුව එම පරිසරයේ තිබූ අඩු ඔක්සිජන් තත්ත්වය වන බවයි. මෙම අනතුරෙන් අපට ලබාගත හැකි පණිවිඩය කුමක්ද?
ඔබ යම්කිසි කර්මාන්ත ශාලාවක මෙවැනි ක්‍රියාවලියක යෙදී සිටින පුද්ගලයෙක් හෝ ද්‍රව නයිට්‍රජන් ආශ්‍රිත කිසියම් රාජකාරියක් සිදු කරන්නෙක් නම් එවැනි ක්‍රියාවලියක් සිදු කරීමේදී එම ක්‍රියාවලිය සිදු කරන ස්ථානයේ වාතාශ්‍රය ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. ඊටත් අමතරව ලික්විඩ් නයිට්‍රජන් ද්‍රව නයිට්‍රජන් පමණක් නෙමෙයි යම්කිසි සම්පීඩක වායුවක් භාවිතා කිරීමේදී යම්කිසි සම්පීඩනය කර ඇති වායුවක් භාවිතයෙන් සිදු කරන ක්‍රියාවලී වලදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. එම නිසා එවැනි තත්ත්වයක්කට සූදානම් වීම සහ එවැනි ක්‍රියාවලියක් හැකි තත්ත්වයකට හොඳ වාතාශ්‍රයක් ඇති ස්ථානයක සිදු කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඒටත් අමතරව මෙවැනි ක්‍රියාවලියන් සිදු කරන කර්මාන්ත ශාලාවන් මේ සඳහා නියමිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වෙනවා. ඒත් එවැනි ස්ථානවල ඔක්සිජන් මට්ටම මැන බැලීමේ උපකරණ ඊටත් අමතරව හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රභවය ඊටත් අමතරව ප්‍රථමාධාර ලබා දීමට අවශ්‍ය පහසුකම් සහ ඒට අදාළ පුහුණු වීම් ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. අපේ YouTube චැනලේ අරමුණ වන්නේ මෙවැනි හදිසි අනතුරු හදිසි මරණ විශ්ලේෂණය කර බැලීමෙන් එවැනි අනතුරක් ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීමට අපට සිදු කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි. මෙවැනි ඔබගේ ජීවිත ආරක්ෂාව සඳහා වැදගත් වන කරුණු දැන ගැනීම සඳහා අපත් සමග දිගටම රැඳී සිටින්න.